සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කති ජාගරතං සුත්තා කති සුත්තේ සුජාගරා කතේසු රජමාදේති කතේසු පරිසුජ්ජති පංචජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගරා පංචසු රජමාදේති පංචසු පරිසුජ්ජති සද්ධාවන්ත පින්නතුනි අද චිත්තානන්ද බියන්විල මහත්මා දීපිකා චාන්දනී මහත්මිය මේ දෙදෙනා මූලික වෙලා තමන්ගේ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් මව්පියන් වැඩිහිටියන් බොහෝ දෙනා සම්බන්ධ කරගෙන අද මේ බඳු ධර්ම දානමේ මහා පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළේ විශේෂයෙන්ම චිත්තානන්ද මහත්මාගේ මිය පරලොව යන්නට යෙදුන ආදරණීය පියාණන් වහන්සේ BDT බියන්විල ඒ පියාණන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් එවගේම ජීවත්ව සිටින ආදරණීය මෑණියන් වහන්සේට නෝනා මහත්මියගේ මව්පියන්ට මේ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් දූ දරුවන් ආදි හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ මහා කුසලය හේතු වේවා කියන අදිෂ්ඨානය උදාර පරමාර්ථයේ පෙරදරි කරගෙනයි අද මේ බඳු ධර්ම දේශනාවක් පවත්වන්නට කටයුතු සම්පාදනය කරගත්තේ. ධර්ම ශ්‍රවණේහි පරමාර්ථයත් විය යුත්තේ එයමයි. තථාගතයන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ මේ සද්ධර්මය සාරාංශ කල්පලක්ෂයක් මුළුල්ලෙහි මහත් වූ දුක් පීඩා විඳින්මින් ප්‍රත්‍යක්ෂ කළ මේ සද්ධර්මය අපි ශ්‍රවණය කළ යුත්තේ අපි දේශනා කළ යුත්තේ අපි අපගේ මෙලව පරලොව ජීවිත අර්ථවත් කර ගැනීම පිණිසම. මේ දහමින් අපට ලබන්නට තියෙන උසස්ම අර්ථය මේ සසර ගමන නිමා කරලා විමුක්තිය සලසා ගැනීම, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ඒ මුඛ්‍ය පරමාර්ථය ඉලක්ක කරගෙන ගමන් කරන්නා වූ අපි හැම කෙනෙකුටම
ඉන් මෙපිටත් යම් යම් යහපත් පරමාර්ථයන් තියෙන්නට පුළුවන් ධර්ම තුලින් සාක්ෂාත් කරගන්න. ඒ කවර පරමාර්ථ තිබුණා වුණත් ඒ කවර පරමාර්ථ සාධනය කරගන්නට අපි කටයුතු කළත් ඒ වරදක් නැහැ. නමුත් අර මූලික ඉලක්කය ඉලක්ක කරගෙනයි අපේ නිවන් මඟ එහෙම නැත්නම් අපේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි යොමු කළ යුත්තේ. ඉතින් මේ කාරණේ නිවැරදිව තේරුම් අරගෙන චිත්තානන්ද මහත්මයාත් නෝනා මහත්මියත් අද මේ පින්කම සිද්ධ කරද්දී විශේෂයෙන් අපට සිහිපත් කළේ හැම දිනාටම නිවන් අවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස සුදුසු විදිහට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට කියලයි අපට ආරාධනා කළේ. ඉතින් ඒ නිසා අද ධර්ම දේශනාවට අපි වෙනත් සූත්‍ර ධර්මයක් මාතෘකා කරගෙන ධර්ම දේශනාව කරන්න හිතාගෙන හිටියත් ඒ ඉල්ලීම නිසා අපි නැවත ඒ මාතෘකාව වෙනස් කරලා අපි මුලින් සඳහන් කළ ගාථා ධර්මයේ මාතෘකා කරන්නට යෙදුනේ විමුක්තිය සඳහා අපට ඍජුවම බලපාන ධර්ම කාරණයකට පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසුවා. කති ජාගරතං සුත්තා කති සුත්තේසු ජාගරා කතේසු රචමාදේති කතේසු පරිසුජ්ජති. ස්වාමීනි බුදුරජාණන් වහන්ස කුමක් නිදා ගන්නකොට එහෙම නැත්නම් කරුණු කීයක් නිදා ගන්නකොට කරුණු කීයක් අවදි වෙනවද? එහෙම නැත්නම් කී දෙනෙක් නිදිනකොට කී දෙනෙක් අවදි වෙලා ඉන්නවද? කී දෙනෙක් අවදි වෙලා ඉන්නකොට කී දෙනෙක් නිදා ගන්නවද? ඒ වගේම කී දෙනෙක් නිසාද කිලුට හටගන්නේ, කී දෙනෙක් නිසාද පිරිසිදු බව හටගන්නේ කියලා මෙහෙම පැනයක් බුදුරජාණන් වහන්සේගෙන් විමසෝ. දෙවි දේවතාවෝ කලින් කලට එක් එක් බුද්ධ ශාසනවල බුදුවරුන්ගෙන් අසා දැනගත් දහම් කරුණු, රහතන් වහන්සේලාගෙන් පසු කාලීනව අසා දැනගත් දහම් කරුණු, ඒ අය මතකේ රඳවාගෙන ඉඳලා බුදු කෙනෙක් මුණ ගැහුණු අවස්ථාවල, රහතන් වහන්සේලා මුණ ගැහුණු අවස්ථාවල, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා මුණ ගැහුණු අවස්ථාවල විමසන තැන් ත්‍රිපිටකේ බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා. මේ තෙබඳු එක අවස්ථාවක්. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය කියලා සහ දේව පුත්ත සංයුත්තය කියලා වෙනම විශාල කොටසක් වෙන් කරලා තියෙනවා. මේ දෙවියන් විසින් සහ දිව්‍ය පුත්‍රයන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසු යම් යම් දහම් කරුණුවලට තථාගතයන් වහන්සේ දෙන ලද පිළිතුරු, එහිදී ඇති වුණු යම් යම් සංවාද, එහිදී මතු කරන ලද යම් යම් ධර්ම විවරණ, ඒ හැම එකක්ම සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ දේව පුත්ත සංයුත්තේහි අන්තර්ගත කරලා තියෙනවා. අපි මේ සඳහන් කරන ලද මේ සූත්‍ර දේශනාවත් ඒ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේහි ඇතුළත් වෙන දේශනාවක්. මේ දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහෙන් විමසපුවාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. පංච ජාගරතං සුත්තා පංච සුත්තේසු ජාගර පංචසු රජමාජේ මාදේති පංචසු පරිසුජ්ජති. දේවතාවෙනි, පස් දෙනෙක් නිදා ගන්නකොට පස් දෙනෙක් අවදි වෙනවා. පස් දෙනෙක් අවදිලා ඉන්නකොට පස් දෙනෙක් නිදා ගන්න. පස් දෙනෙක් නිසා තමයි සත්වයාට කිලුට හටගන්නේ, කෙලෙස් හටගන්නේ. පස් දෙනෙක් නිසා තමයි පාරිශුද්ධිය හටගන්නේ කියලා පැහැදිලි කළා. දැන් මේ සූත්‍ර දේශනාවේ ඔය ගාථා ධර්ම දෙක පමණයි සඳහන් වෙන්නේ. දැන් මෙහෙම පැහැදිලි කළාට, මෙහෙම කිව්වට කෙටියෙන් අපට මෙහි ගැඹුරු අර්ථය එකවරම සමහර කෙනෙකුට ධර්මයේ දන්නා අයට, බොහෝ දහම් කරුණු අහලා තියෙන අයට කියනකොටම මේ කියන්නේ මේකයි කියලා සිහිපත් වෙන්නටත් පුළුවන්. එහෙම නැති කෙනෙකුට විමතියක් ඇති වෙන්නටත් පුළුවන්. කවුරු නිදනකොටද කවුරු අවදි වෙන්නේ, කවුරු නිසාද කෙලෙස් හටගන්නේ කියලා හිතෙන්නට පුළුවන්. මෙතනදී මේ පුද්ගලාර්ථයෙන් වගේ ප්‍රකාශ කළාට
ධර්මතාවයන් පිළිබඳවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේවතාවා ප්‍රශ්නේ විමසපු ආකාරයටම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න නිසා ඒ වචනම භාවිතා කරලා පුද්ගල අර්ථයක් වගේ දැනවෙන ආකාරයට මේ ප්‍රකාශනය කළාට සැබවින්ම මෙහි මනසේ පහළ වෙන ධර්මතා 10ක් පිළිබඳවයි තථාගතයන් වහන්සේ අවධානය යොමු කරන්නේ. දැන් මේ දේවතාව අහන්නේ කී දෙනෙක් නිදනකොට කී දෙනෙක් අවදි වෙනවද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා 5 දෙනෙක් නිදනකොට 5 දෙනෙක් අවදි වෙනවා. 5 දෙනෙක් අවදි වෙලා ඉන්නකොට 5 දෙනෙක් නිදනවා. කවුරුන් ගැනද මේ කියන්නේ? පංච නීවරණ ධර්ම ගැන සහ පංච බල ධර්ම පිළිබඳව. පංච නීවරණ ධර්ම කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුච්ච සහ විචිකිච්ඡා කියන මේ ධර්ම. මේවාට නීවරණ ධර්ම කියලා කියන්නේ මනස ආවරණය කරන, නිවන් මඟ අහුරන, නිවන් මඟ අඳුරු කරන, නිවන් මඟට බාධා කරන නිසා මේවා හඳුන්වනවා නීවරණ. ඊළඟට පංච බල ධර්ම කියලා කියන්නේ සද්ධාව, වීරය, සතිය, සමාධිය සහ ප්‍රඥාව. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේවාට බල ධර්ම කියලා කියන්නේ යම් సంతානයක මේ කරුණු මතුනොත් ඒ సంతානය තුළ මහත් වූ බලයක් හට ගන්නවා. ඒ సంతානයේ කෙලස් නසන්නට තරම් මහ බලයක් නිර්මාණය වෙනවා. කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට තරම්, යම් කිසි යහපත් අභිමතාර්ථයක් මුදුන් පමුණුවන්නට තරම් අවශ්‍ය ජවය, බලය චිත්ත సంతානයට ඇති කරන්නේ මේ කියන ලද ධර්මතා පහ විසේ. මේවාම තවත් තැනක හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන එකේ තේරුම ඉන්ද්‍රිය කියලා කියන්නේ අවශේෂ ධර්මතාවයන්ට මූලිකත්වය ගන්නවා කියන එක. දැන් අපි ඇසට ඉන්ද්‍රියයි කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඒවාත් අපි ඉන්ද්‍රිය කියලා හඳුන්වනවානේ. ඇයි මේවට ඉන්ද්‍රිය කියන්නේ? මේ ගතසිත හසුරුවන්නේ මේවා තුළින් තමයි. මේ ගතට සිතට මඟ පෙන්වන්නේ මේවා තුළින් තමයි. අරමුණු අරගෙන දීලා එක් එක් දිශාවලට යොමු කරන්නේ මේවා තුළින් තමයි. ඒ නිසා මේවා හඳුන්වනවා ඉන්ද්‍රිය කියලා. ඒ අර්ථයෙන්ම තමයි මේ සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන්නේ මනසේ පහළ වෙන අවශේෂ ගුණධර්මවලට මඟ පෙන්වන්නේ. ඒ වගේම යම් යම් දිසාවලට යොමු කරන්නේ යම් පරමාර්ථයක් සාධනය කරගන්නට සම්පූර්ණයෙන්ම අවශේෂ ධර්මවල සහයෝගය ලබා දෙමින් මූලිකත්වයේගෙන ක්‍රියා කරන්නේ මෙන්න මේ ධර්මතා පහ. එනිසා මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියටත් හඳුන්වනවා. එබඳු බලයක්, ජවයක් මනසට සපයන නිසා මේ ධර්ම බල ධර්ම හැටියටත් හඳුන්වනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංච ජාගරතං සොත්ත. පහක් නිදා ගන්නකොට, එහෙම නැත්නම් පහක් අවදි වෙනකොට පහක් නිදා ගන්න. පංච සොත්තේ සුජාගර. එතකොට ඒ වගේම මේ පස් දෙනා අවදි වෙනකොට පස් දෙනෙක් නිදා ගන්න. එකමක්ද සඳහන් කරන්නේ මේ නීවරණ ධර්ම පහ අවදි වෙනකොට බල ධර්ම පහ නිදා ගන්න. බල ධර්ම පහ අවදි කරන්න පුළුවන් නම් නීවරණ ධර්ම පහ යට කරන්නට පුළුවන්. යම් సంతානයක කාමච්ඡන්දය මතු වෙනවා නම්, ව්‍යාපාදේ මතු වෙනවා නම්, තීන මිද්ධේ මතු වෙනවා නම්, උද්දච්ච කුක්කුච්චේ මතු වෙනවා නම්, විචිකිච්ඡා මතු වෙනවා නම්, එබඳු මනසේ සද්ධාව හොයන්නට අමාරු. ඒ වගේම වීරිය හොයන්නට අමාරුයි. සතිය හොයන්නට අමාරුයි. සමාධිය හොයන්නට අමාරුයි. ප්‍රඥාව හොයන්නට අමාරුයි. එතකොට මේවා මනසින් බැහැර වෙලා යනවා අර කියන ලද කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ ධර්ම අවදි වෙනකොට. මේ දෙක එකතන තියෙන්නට අභව්‍යයි. ඒ කියන්නේ දෙක එකතන පවත්වන්නට බැහැ. අඳුරට ආලෝකය වගේ. අඳුර තියෙන තැන ආලෝකය පවතිනට විදිහක් නැහැ. ආලෝකය පවතින තැන අඳුර තියෙනට විදිහක් නැහැ. ආලෝකයේ පැමිණීමත් සමගම අඳුර අතුරුදහන් වෙනවා. අඳුරේ පැමිණීමත් සමගම ආලෝකය අතුරුදහන් වෙනවා. එතකොට මේ දෙකේ අමුතු ද්වන්ද භාවයක් අපට කවදාවත් දකින්නට බෑ. මොකද ඒ එක් ධර්මයක් පැමිණෙද්දීම අනිත් ධර්මය අතුරුදහන් වෙනවා. සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ අය අතර අමුතුවෙන් අපට මෙහෙම මෙහෙමයි කියලා පනවනවාට වඩා හොඳම නිදසුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවදි වෙනකොටම අරගොල්ලෝ නිදා ගන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ නිදාගත්තොත් තමයි මේගොල්ලෝ අවදි වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පස් දිනෙක නිසා තමයි කෙලස් හටගන්නේ. පස් දිනෙක නිසා තමයි පිරිසුදු වෙන්නේ. කවුරු නිසාද කෙලස් හටගන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ කරුණු පහ නිසා තමයි සත්වයාට කෙලස් රජස් හටගන්නේ, කිලිටි වෙන්නේ, සත්වයා අපවිත්‍ර වෙන්නේ, සසරේ අතරමං වෙන්නේ. පස් දිනෙක නිසා තමයි පිරිසුදු වෙන්නේ. සද්ධාව, සීලය, සතිය, සමාධිය, ප්‍රඥා, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කරුණු පහ නිසා තමයි යම්කිසි කෙනෙක් පාරිශුද්ධත්වයේ වෙත පැමිණෙන්නේ. දැන් එතකොට මේ කියන කාරණය කෙටියෙන් තථාගතයන් වහන්සේ දෙසූ මේ කාරණය අපි ටිකක් ගැඹුරින් විග්‍රහ කරලා බලමු. කොහොමද නීවරණ ධර්ම නිදියනකොට බල ධර්ම අවදි වෙන්නේ? කොහොමද බල ධර්ම නිදියනකොට නීවරණ ධර්ම අවදි වෙන්නේ? කොහොමද නීවරණ ධර්ම නිසා සත්වයා කෙලසෙන්නේ? කොහොමද මේ බල ධර්ම, ඉන්ද්‍රිය ධර්ම නිසා සත්වෝ පාරිශුද්ධත්වයට පැමිණෙන්නේ? පින්නතුනි, අපේ මනස තුල යම්කිසි කෙනෙක් යම් මොහොතක සද්ධාව අවදි කරගෙන ඉන්නවා නම්, එබඳු පුද්ගලයාගේ මනසේ කාමච්ඡන්දයක් මතුවුණත්, කාමච්ඡන්ද කියලා කියන්නේ මොනවද? ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් විඳින්නට කැමති දේවල්. කාමච්ඡන්ද කියලා කිව්වෙන් පස්සේ එකම දෙයක් කියලා අපිට වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඇසින් දකින්නට කැමති දේ, කනින් අහන්නට කැමති දේ, නාසයෙන් විඳින්නට කැමති දේ, දිවෙන් රස විඳින්නට කැමති දේ, කයින් ස්පර්ශ කරන්නට කැමති දේ, ඒ වගේම මනසින් ආස්වාදනය කරන්නට කැමති දේ. මේ හැම දෙයකටම කියනවා කාම. ඇයි ඒවට කාම කියන්නේ? ඉන්ද්‍රයන්ගෙන් විඳින්නට කැමති. ඒ ඉන්ද්‍රයන්ගෙන් විඳින්නට කැමති දේවල් පිළිබඳව නැවත නැවත රුචිකත්වය ඇති වෙනවා නම්, නැවත නැවත ඒ පිළිබඳව ආසක්ත භාවය ඇති වෙනවා නම්, නැවත නැවත ඒ අරමුණු ලබන්නට අපේක්ෂා කරනවා නම්, අන්නේ මනසේ නැවත නැවතත් ඒ කැමති දේවල් ලබන්නට ඇති උත්සාහයට තමයි කියන්නේ මොකක් කියලාද? කාමච්ඡන්දයයි කියලා. එතකොට ඒ කාමච්ඡන්දය නිසා තමයි සත්වයාට එක්වරක් දැකපු දේ ආයෙත් බලන්නට හිතෙනවා. එක්වරක් අහපු දේ ආයෙ ආයෙ අහන්නට ඕන කියලා හිතනවා. එක්වරක් මනසින් ආස්වාදනය කරපු දේ නැවත ආස්වාදනය කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ නීවරණ ධර්ම නිසා අපේ මනස කිලිටි වෙනවා, අඳුර වෙනවා. ඒ අඳුරත් එක්ක, කිලිටත් එක්කලා යම්කිසි උපාදානයක් අපේ මනසේ අපටත් හොර, අපටත් නොදැනි අර රසය අල්ලගෙන පහළ වෙනවා. ඒ ආරම්මන රසය විඳිනකොටම ඒකේ රසය නිසා අපේ මනසේ පොඩි බන්ධනයක් ඇති වෙනවා. ඒක අපට පැහැදිලි වෙන්නටත් පුළුවන්, නොවෙන්නටත් පුළුවන්. හැබැයි බැඳීම නිසා තමයි ආය ආයෙත් ඒ දිසාවට අපේ මනස යොමු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්වභාවය ඇයි එහෙම ඇති වෙන්නේ? මේ අරමුණු වල යම්කිසි අපේ සිත ගත සනසන ගතියක් තියෙනවා. මේ ඇහැට පේන්නට තියෙන ධර්මතාවල ඒවා පිළිකුල්, ඒවා දුක් සහිතයි, ඒවා අනිත්‍යයි, ඒවා අනාත්මයි, ඒවා අසුබයි කියන මේ ලක්ෂණේ විතරක්ම නම් ඒවා තියෙන්නේ. මිනිස්සු කවදාවත් මේ ලෝකෙට ඇලෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් විදර්ශනා කරනකොට, එහෙම නැත්නම් නුවණින් බලනකොට මොනවාටද මේ ලෝකේ ඇලෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒතරම් ඇලෙන්නට කිසිවක් නැහැ. සියල්ල අනිත්‍යයි, සියල්ල දුකයි, සියල්ල අනාත්මයි, සියල්ල අසුබයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියල්ල අනිත්‍ය බව හැබෑව, සියල්ල දුක් බව, අනාත්ම බව, අසුබ බව හැබෑව. හැබැයි මේ මිනිස් సంతානය అలවන විදිහේ, ප්‍රිය වෙන විදිහේ ගතියකුත් මේ රූපවල තියෙනවා. මේ කනට ඇහෙන ශබ්දවල එක්තරා ප්‍රියමනාප ආකාරයකුත් තියෙනවා. අන්න ඒ නිසා තමයි සත්වයා ඒ දකින දේ කෙරෙහි, අසන දේ කෙරෙහි ඇලෙන්නට, බැඳෙන්නට යොමු වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අහන දකින දේවල් තුල ඇලෙන්න බැඳෙන්න සුදුසු ලක්ෂණ විතරක් නම් තියෙන්නේ, කවදාවත් සත්වයාට මේ කෙලෙස් වලින් නිදහස් වෙන්නටත් බෑ.
ඇලෙන බැඳෙන ලක්ෂණේ විතරක් නෙමේ, ඒ කොච්චර හොඳට ඇලිලා බැඳිලා හිටියත් එපා වෙන ගතියකුත් මේ හැම එකෙම තියෙනවා. බොහොම හොඳට ලස්සනයි වගේ පෙනෙනවා. හැබැයි ආය ආය බලනකොට එපා වෙන ගතියකුත් කොච්චර ලස්සන දෙයක වුණත් තියෙනවා. අහන්නට ඕන කියලා ලොකු බැඳීමක් ඇති වෙනවා. හැබැයි ආය ආය අහනකොට නීරස වෙන ගතියකුත් ඒ වායේ තියෙනවා. එතකොට නැවත නැවත රස විඳින්න ඕන, නැවත නැවත ස්පර්ශ කරන්න ඕන, ආය ආය සිතන්නට ඕන කියලා හිතන බොහෝ දේ තියෙනවා. හැබැයි ඒකෙම තියෙනවා ටිකක් පවත්වනකොට වෙහෙස කර ගතිය, අපහසුාවක් ඇති වෙන ගතිය, අසාර ගතිය එහි යම් යම් අවස්ථාවල අපට දැනෙනවා. අන්න ඒ දැනෙන නිසා තමයි සත්වයාට මේ අරමුණු වලින් මනස නිදහස් කරගෙන ඇලීමෙන් බැඳීමෙන් නිදහස් වෙලා කවද හරි විසුද්ධියට විමුක්තියට පැමිණෙනවා නම් ඒ සඳහා පුළුවන් වෙන්නේ අන්න ඒ ලක්ෂණය තියෙන නිසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් ප්‍රිය වෙන ඇලෙන බැඳෙන ගතිය විතරක් සංස්කාර ධර්මයන්ගේ තිබුණා නම් සත්වෝ කවමදාකවත් විමුක්තිය ලබයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ. මොකද අපට කියන්නට බෑ, නෑ නෑ මම නම් එහෙම ඇලෙන්නේ නැහැ, මම ඇලෙන්නේ නැතු මම විමුක්තිය ලබනවා කියලා කියන්න බෑ අපි කිසි කෙනෙකුට. ඇයි එහෙම? මොකද මම කියලා කෙනෙක් නැති නිසා. මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර ධර්ම. ඒ ධර්මතාවයන්ගේ ස්වභාවය ක්‍රියාත්මක වෙනවා මිසක් නෑ නෑ මම නම් එහෙම කරන්නේ නැහැ, අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා අපට සපත වෙන්න පුළුවන්? එහෙම කරන්න බෑ. ඒ අදාළ ධර්මතාවයේ තියෙනවා නම් එහෙම තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒක ඉතින් අරයටත් එකයි, මටත් එකයි, ස්ත්‍රියටත් එකයි, පුරුෂයාටත් එකයි, කාටත් එකයි. ඒ ධර්මතාවයේ තන තියෙනවා නම් එහෙම වෙනවා. අඳුර තියෙනවා නම් පේන්නේ නැතු යනවා. ආලෝකය තියෙනවා නම් පැහැදිලිව පේනවා. ඉතින් ඒක ඔහුටය මටය කියලා එහෙම වෙනස්කමක් ලෝකයේ ඇති වෙන්නේ නැහැ. තිත්ත නම් ඒක තිත්ත, කටුක නම් ඒක කටුක, මිහිරි නම් ඒක මිහිරි. මේ වගේ ස්වභාව. ඒව හඳුනා ගන්නා ස්වභාවයේ උස්පහත් වෙන්නට පුළුවන්. දැන් මිහිරි බව එක එක්කෙනා එක එක් විදිහෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒකේ ගුණය ඒ හඳුනා ගන්න ස්වභාවය මත, රුචි අරුචිකම් මත වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට මේ සංස්කාර ධර්මවල පවතින ලක්ෂණ අනුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒවේ තියෙනවා මේ පුද්ගලයාගේ මනස රවටන, මනස අලවන, මනස බන්ධනය කරන, මනස පිනවන, මනස රුචි කරන යම්කිසි ගති ලක්ෂණ මේ සංස්කාර ධර්මවල තියෙන නිසා අපේ පසිඳුරන්ට, අපේ ෂඩේන්ද්‍රයන්ට ඒ ලක්ෂණය හසු වෙනකොට අපි දැඩි වේක අල්ලා ගන්නවා. අන්නේ අල්ලාගෙන නැවත නැවතත් විඳින්නට හිතනවා. මේ මනෝභාවය තථාගතයන් වහන්සේ දක්වනවා කාමච්ඡන්දයයි කියලා. එතකොට මම අර කිව්වනේ මේ සංස්කාරවලම තියනවා කියලා අපට එපා වෙන ගතියක්, කලකිරණ ගතියක්, ඒවා අපේ ඉන්ද්‍රයන්ට හසු වෙනකොට අපි මොකද වෙන්නේ? අකුල ගන්නවා, ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා, ඉවත් වෙන්න හදනවා, අයින් කරන්න හදනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාද අරමුණ ප්‍රතික්ෂේප කරේ. අපෝයි මම නම් බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයි, මෙහෙම එකක් නම් නෙමෙයි මං ගේන්න කිව්වේ, මට ඕන උනේ එහෙම එකක් නෙමෙයි, මොකද්ද මේ කරපු වැඩේ? දැන් මහා අර්බුදයක් ඇති කරගන්න. ඇයි මේ අර ඇසින් දැකපු දේ, කනින් අහපු දේ, නාසයෙන් විඳපු දේ, කයින් ස්පර්ශ කරපු දේ, මනසින් දැනුණු දේ නෑ මේක නම් නෙමෙයි මං අපේක්ෂා කළේ කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ ස්වභාවයත් එක්කලා හටගන්නා මනෝභාවය නිසා අපි නැවත නැවත ගැටෙන්නට පටන්. ඒක හඳුන්වනවා මොකක් කියලාද? ව්‍යාපාදයයි. හැබැයි ව්‍යාපාදය කියලා දැනුනහම අපට පේනවනේ නිකන් ආහෙනම් ඉතින් ඒක හොඳයිනේ, දැන් ඉතින් අයින් වෙනවනේ ඔක්කොගෙම නේද? ඉතින් පානම් අයින් වෙන්න එපාය. හැබැයි මේ ව්‍යාපාදයේ තියෙන අයින් වෙන ගතියක් නෙමෙයි. එහෙනම් මොකද්ද? එපා කියා අල්ලගෙන ගහන ගතියක් තමයි මේ ව්‍යාපාදයේ තියෙන්නේ. දැන් මිනිසුන්ට දේවල් එපා නම් ඉතින් අතහැරලා දාලා නිකන් ඉන්න පුළුවන් නේ. හැබැයි එහෙම නෑ. ඒකත් එක්කම පැටලි පැටලි, ඒකත් එක්කම ගැටි ගැටි, ඒක තුලම ජීවත් වෙන්නට උත්සාහ කරනවා. බැඳගෙන ගහනවා කියන වගේ ස්වභාවයක් තමයි ව්‍යාපාදයේ තියෙන්නේ. අරමුණ අතහරින්නේ නෑ. ප්‍රතික්ෂේප කර කර නැවත උපාදාන කරනවා. ඒ නිසා ව්‍යාපාදයක් දැඩි උපාදානයක්. ව්‍යාපාදයේ අපට ප්‍රතික්ෂේප කරනවා එහෙම වුණාම නම් ඉවරයි නේක කියලා වගේ හිතුණට තෘෂ්ණාවටත් වඩා කාමච්ඡන්දයටත් වඩා සමහර විට ව්‍යාපාදයෙන් කරන ඇලීම බැඳීම වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසානේ අර දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පස්සෙන් එන්නේ තෘෂ්ණාවටද? ව්‍යාපාදයට ගැටීමත් එක්කලා. ඒ ගැටීම කොච්චර
තහවුරු කරගත්තද? ඒක කොච්චර උපාදාන කරගත්තද? ගලවන්න බැරි මට්ටමට මේක උපාදාන කරගත්තා. ඒ උපාදාන කරනවා කියලා කියන්නේ ඒක දැඩිවල්ල ගන්න. දැන් අපි යමක ඇලෙනවා කිව්වහම දැන් මේ අතින් අපි හිතමු මේ වටාපතමම ස්පර්ශ කරනවා. එතකොට දැන් ඔන්න ඇලෙනවා. දැන් මම මේ අතින් වටාපතට ගහනවා කිව්වොත් ඒත් මොකද්ද වෙන්නේ? වටාපතයි අතයි එකට ස්පර්ශ වෙනවා. මම මේක අල්ල ගන්නවා කිව්වොත් ඒත් වෙන්නේ වටාපතයි අතයි එකට ස්පර්ශ වෙනවා. එහෙමනම් අල්ල ගන්නවා කිව්වත් මම මේකට ගහනවා කිව්වත් දෙකේදීම මොකද්ද වෙලා තියෙන්නේ? අතයි ඒ වටාපතයි එකට ස්පර්ශ වෙලා එකට හමු වෙලා මේ සිද්ධිය තමයි වෙන්නේ. මම මේකට ඇලෙනවා කිව්වොත් අපි නැවත නැවත මනසින් ඒක අරමුණු කිරීමයි කරන්නේ. මම ඒකත් එක ගැටෙනවා කිව්වත් ආය ආය මනසෙන් අරමුණු කිරීමමයි කරන්නේ. ඒ නිසා තමයි මිනිස්සු කියන්නේ ඔයි මේක මහ කරච්චලයක් අමතක කරන්න හැදුවට අමතක කරන්න බැහැ. කොච්චර හරි හිතට එන ඔළුව පුපුරන්න එනවා. ඒ යමක් අමතක කරන්න උත්සාහ කරලා බලන්න නැවත නැවත ඒකමයි මනසට එන්නේ. ඒ නිසා මිනිස්සුන්ට දේවල් අමතක කරන්න කියලා බලකරන එක තේරුමක් ඇති වෙලන්නේ නෙමෙයි. අමතක කරවන්න ඕන වෙනින් දෙයකට අවධානය යොමු කිරීමයි කරන්න ඕන උපක්‍රමශීලීව. බොහෝ දෙනා කරන්නේ ඔක අමතක කරලා දාන මොකටද ඔක හිතන්නේ කියලා ආය ආය සැර කරනවා, පීඩා කරනවා, හෙම්බත් කරනවා, බල කරනවා. එහෙම බල කරලා දේවල් මනසට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. බල කරන්න කරන්න, එපා කියන්න කියන්න, ප්‍රතික්ෂේප කරන්න කරන්න මොකද වෙන්නේ? ඒක මනසේ දැඩිව තහවුරු වෙනවා. ඒ නිසා හොඳයි කියන්නේත් අරමුණ පිළිබඳව අගය කිරීමක්, නරකයි කියන්නේත් අරමුණ පිළිබඳව අගය කිරීමක්. හොඳයි හෝ නරකයි කියලා සංස්කාර ධර්මයක් ඇගීමට ලක් කළාම ඒක මනසේ දැඩිව තහවුරු වෙනවා. මේක තමයි උපාදානයයි කියලා හඳුන්වන්නේ. පුංචි පුංචි අරමුණු වැඩකට නැති දේවල් මනසේ තදින් කාවදින්නට හේතුව මේකයි. සමහර වෙලාවට හැබැයි මතු පිටින් බැලුවහම අපි ඒ වච්චර තදින් ගත්තද කියලා අපට පේන්නේ නැහැ. දෛනික ජීවිතේ වැඩ කරනකොට සමහර දේවල් ඇහෙනවා, සමහර දේවල් දැනෙනවා. අපි ඒක ඇහුවා එතනින් ඉවරයි වගේ තමයි අපට දැනෙන්නේ. හැබැයි හීනෙන් දකින්න ලොකු කතන්දරයක් ඒ සම්බන්ධව. ඒ මොකක් නිසාද? අපි ඒක ඉතා දැඩිව මනසේ පළපදියම් කරගෙන අපට නොදැනුවත්වම අපි ලොකු අගයක් අපි ඒකට දීලා හොඳයි කියලා හරි නරකයි කියලා හරි. ඒ නිසා විටින් විට සිහින දැකීමත් අපේ මනසේ යථා ස්වභාවය හඳුනා ගන්නට අපට උදව් කර ගන්නට පුළුවන් පරිස්සමින් අපි විමසා බැලුවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරමුණු රසය නිසා අපි ඇලෙනවා ඒ කාමච්ඡන්දය, අරමුණු නීරස නිසා ඒකත් එක ගැටෙනවා ඒක ව්‍යාපාදයයි. ඔය දෙකම නැති වුනහම අපේ මනසට මොකද වෙන්නේ? දැන් ඔන්න අපි කියනවා ඇලෙන්න ගැටෙන්න යන්න එපා, ටිකක් භාවනා කරන්න. ආස්වාස ප්‍රස්වාසයේ දිහා මනස සංසුන් කරගෙන බලائیں۔ බලائیں කිව්ව ගමන්ම ඔන්න ටික වෙලාවක් යනකොට ඔළුව කඩා වැටෙනවා, ඊට පස්සේ කිරා වැටෙනවා, ඊට පස්සේ ඔන්න ගොරා දෙනවා, හීන දකිනවා, ඊට පස්සේ ටිකක් වෙලා යනවා. එතකොට කියනවා හැමෝටම අමාරු වෙන භාවනා කරන්න. එක්කෝ හිත එහෙම එහෙ යනවා. එහෙම නැත්තම් නිදි කිරා වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? භාවනා කරන්න යන බොහෝ දෙනා අත්දකින දෙයක් තමයි තීන මිද්දේ. තීන මිද්දයි කියලා කියන්නේ මනස හැකිලෙනවා, උදාසීන වෙනවා. ඇයි මේ? මේ මනසට පුරුදු වෙලා තියෙන්නේ රුචි කරන දේවල් එක්ක ඇලි ඇලි, අප්‍රිය කරන දේවල් එක්ක ගැටි ගැටි, නිරන්තරයෙන් රත් වෙලා එහාට මෙහාට අර කල්ලාල්ල මේ කල්ලාල්ල එහෙම පොරාල්ලලා තමයි මේ මනසට පුරුදු. ඔය දෙකෙන් අයින් වෙලා ඉන්න කිව්ව ගමන්ම මනස දන්නේ ඉතින් නිදියන්න විතරයි. අපේ මනස අපි දීර්ඝ කාලයක් සසරේ හුරු කරලා තියෙන්නේ එහෙමයි. ආවේගයත් එක්ක, උත්තේජනයත් එක්ක මොකක හරි ඇලි ඇලි ගැටි ගැටි ඉන්නවා නම් පුළුවන්. එතකොට අපිට නිදිමත නැහැ. දැන් පාඩම් කරන්න ගියාමත් එන්නේ පොත අතට ගන්නකොටම ඔන්න ඈනුමක් එහෙම ගිහිල්ලා පටන් ගන්නවා. බණ අහන්න කියලා සමන්තා චක්කවාලේසු කියනකොටම සමහරු කිරා වැටෙනා ඉන්නවා. ආය ආකාසට්ටාජ බුම්මට්ටා කියලා දෙවියන්ට පින්දෙනකොට තමයි අවදීන්නේ. ඒ මොකද මේ සංඥා මනසට දීලා තියෙන හැටි. අර නිරන්තරයෙන් ඇලි ඇලි ගැටි ගැටි තමන් ප්‍රිය කරන අප්‍රිය කරන ඒවත් එක්කලා පැටලි පැටලි ඉන්න තියෙනම් මනසට වැඩ තියෙනවා. එවෙන් අයින් වෙලා සමබරව මැදහත්ව දෙයක් දිහා බලා ඉන්න කිව්වම ඒකට මනස ලෑස්ති නැහැ. එහෙම එකක් මනස දන්නේවත් නැහැ. ඒ නිසා මනස දන්නේ එතනින් එහාට නිදියන්න විතරයි. අන්න ඊළඟට තුන්වෙනි අවස්ථාව තීන මිද්දේ. උදාසීන බව, හැකිලෙන බව. එතකොට ඒ හැකිලෙන බවින් මනස ගොඩ ගන්න ඕන නම්
ආය අපි අවදි කරනකොට ආය කැළඹෙනවා. ඊට පස්සේ වික්ෂිප්ත බව. උද්දච්ච කුච්චයි කියලා කියන්නේ වික්ෂිප්ත බව. විචිකිච්ඡාවයි කියලා කියන්නේ සැක සංකා. මේ විදිහට දෛනික ජීවිතයේ තුල විවිධ කරුණු සම්බන්ධ අපට ඇලීම හට ගන්නවා, ගැටීම හට ගන්නවා. ඒ ඇලෙන්න ගැටෙන්න අවස්ථාවක් නැතිනකොට උදාසීන වෙනවා. ආය අපි දේවල් ගැන උනන්දු වෙනකොට වික්ෂිප්ත වෙනවා. ඒ වගේම විවිධාකාර සැක සංකා ඇති වෙනවා. මේ කියන ලද්ද මනෝභාවයන් පහ නිසා මේවා හඳුන්වනවා නීවරණ ධර්ම. නීවරණ කියන්නේ ඇයි නිවන් මඟ අහුරන, මනස අඳුරු කරන, මනසේ ප්‍රභාව නැති කරන්නට හේතු වෙන, මනස කිලිටි කරන ධර්ම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. රන්වලට අවශේෂ ද්‍රව්‍ය එකතු වුණොත් ඒක කිලුටක්. තඹ, පිත්තල, යකඩ මේ ආදී අවශේෂ ලෝහ එකතු වුණොත් මොකද වෙන්නේ? ඒක රත්තරන්, පිරිසිදු රත්තරන් නෙමෙයි. එතකොට ඒව කර්මාන්ත කරන්න සුදුසු නැහැ. තැලෙනවා, කැඩෙනවා, පොඩි වෙනවා. එතකොට මේ ළඟදී අපේ හාමුදුරුණමක් ඒ රන් වැඩ කරන මහත්මයෙකුට දීලා තිබුණා පුංචි නෙළුමක් හදලා දෙන්නට කියලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්. එතකොට ඒ රන් වලින් කොහොම හදන්න හැදුවත් පුපුරනවා. එතකොට බලනකොට මොකද වෙලා තියෙන්නේ? ඊයන්ද මොනවද ඒකට කලවම් වෙලා. එතකොට කොහොම පුච්චලා ගන්නට හැදුවත් සුද්ධ කරන්න බෑ. එතකොට පැරණි ශිල්පියෙක් තමයි කියලා තියෙන්නේ ඔක මෙන්න මෙහෙම පිරිසිදු කරන්න කියලා පුංචි උපක්‍රමයක් කියා දීලා තියෙනවා. එතකොට මේ අය දන්න නවීන උපක්‍රම නොයෙක් ඒවා යෙදුවා. හැබැයි ඒක සුද්ධ කරගන්න බැරි වුණා. හදන ගානේ පුපුරනවා. අවසානයේ අර පුරාණ ශිල්පියා තමයි උපදෙස් දීලා තියෙන්නේ ඔකට මෙන්න මෙහෙම කරන්න කියලා. ඔබ සරල දෙයක් කියා දීලා තිබුණා. හැබැයි ඒක කළ සැනින් ඒ ගැටලුව निराකරණය වුණා. ඒ නිර්මාණය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අපේ මනස අකර්මණ්‍ය කරන, අපේ මනස කිලිටි කරන, අපේ මනස දඩබ්බර කරන, අපේ මනස වෙහෙසටපත් කරන අදාළ කාර්යෙහි යොදවන්නට බැරි වෙන සාධක තියෙනවා. ඒවා තමයි මේ නීවරණ ධර්ම හැටියට හඳුන්වන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ තව උපමාවක් දේශනා කරනවා. මහා වනස්පති වෘක්ෂයක් හැටියට නුගගහ තිබුණා වුණාට පුංචි පිළිලයක් අත්තක ඇලුනොත් ඔක වැඩිලා වැඩිලා මුළු ගහම වහගෙන විනාශ කරනවා. අන්න ඒ වගේ තමයි මේ නීවරණ ධර්ම කියලා කියන්නේ මහා රුක්ෂයක් වුණත් ප්‍රපාතයට හෙලන්නට පුළුවන් පිළිලයක් වගේ මුළු මනසම විනාශ කරන්න පුළුවන්. ඒ නිසා මේ කියන ලද ධර්මතා යම් කිසි කෙනෙකුගේ මනසේ පහළ වෙන්නේ කුමක් නිසාද? ඒ මනසේ සද්ධාව යටපත් වෙලා නම්, සද්ධාව නිදාගෙන නම් ඉන්නේ. ඒ වගේම වීරය නිදාගෙන නම් ඉන්නේ. සිහිය නිදාගෙන නම් ඉන්නේ. ඒකාග්‍රතාවය නිදාගෙන නම් ඉන්නේ. ප්‍රඥාව නිදාගෙන නම් ඉන්නේ. ඒ පස් දෙනා නිදාගත්තාම මේ පස් දෙනා නැගිටලා වැඩ පටන් ගන්නවා. අර දේවතාව ඇහුවේ දැන් කවුරු නිදනකොට කවුද අවදි වෙන්නේ කියලානේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම නිදාගත්තොත් මේ නීවරණ ධර්ම ඊට පස්සේ අවදි වෙලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු පටන් ගන්නවා. හැබැයි පටන් අරගෙන ඒගොල්ල මොනවද කරන වැඩ? පංචසු රජමාදේති කිලිටි කරන එකයි කරන්නේ. ඔක්කොම අපවිත්‍ර කරන එකයි කරන්නේ. අර මෙහෙන් පටලවල සියල්ලම අවුල් කරන එකයි කරන්නේ. සම්පූර්ණ මනස අඳුරු කරන එකයි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අවදි කරන්න පුළුවන් නම් එතකොට මේ නීවරණ ධර්ම නිදා ගන්න. අර මම මුලින් කිව්වා වගේ ආලෝකයේ පැමිණෙනකොටම අඳුර අතුරුදහන් වෙන්නාසේ මේ නීවරණ ධර්ම අහෝසි වෙනවා, පලා යනවා ඒ ආලෝකයේ එතනට පමුණුවපු සැනින්. හැබැයි ආපහු ටික වෙලාවකින් ආලෝකයේ අතුරුදහන් වුණොත් ආයෙ මොකද වෙන්නේ? ආයෙත් අඳුර එනවා. ආයෙ ගෙනත් තියන්න ඕනේ නැහැ එතනින්. එහෙනම් අඳුර කොහෙද තිබුණේ? අඳුර නැති වුණා. හැබැයි ආලෝකය තියෙනකන්, ආලෝකය නැති වුණු සැනින්ම අඳුර එතන තියෙනවා. එහෙනම් අඳුර නැවිත්ම තියෙන නම් මොකද කරන්න ඕන? ආලෝකයේ සියලු කල්හි එහි පවත්වන්නට සිද්ධ වෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නීවරණ ධර්ම අපේ මනසෙහි සද්ධාව තියෙන තාක්කල් නීවරණ ධර්ම අයින් වෙලා තියෙන්නට පුළුවන්. ප්‍රඥාව තියෙන තාක්කල් අයින් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේවා ගිලිහෙනකොටම ආපහු මේ නීවරණ ධර්ම මතුවෙනවා. ඒ නිසා නැවත නැවත අපට මේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පවත්වා ගන්නට පුළුවන් නම්
අන්න එතනත්තාට නීවරණ ධර්ම යටපත් කරලා තියාගන්නට පුළුවන් වෙනවා. එතකොට මේ නීවරණ ධර්ම සහ මේ බල ධර්ම අතරත් යම්කිසි සම්බන්ධතාවයකුත් තියෙනවා වෙනත්. ඒ මොනවද? කාමච්ඡන්ද සහ සද්ධාව, ව්‍යාපාදය සහ වීරය, ඊළඟට තීන මිද්දය සහ සිහිය, වික්ෂිප්ත බව සහ සමාධිය, විචිකිච්ඡාව සහ ප්‍රඥාව. එකින් එකට ප්‍රතිවිරුද්ධ ධර්ම. සද්ධා කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ දැනගෙන පැහැදීම. ධර්මයේහි ගුණ දැනගෙන පැහැදිලා පුහුණු කිරීම. සංඝයාගේ ගුණ දැනගෙන පැහැදිලා ඒ අනුව ගමන් කිරීම. යම්කිසි කෙනෙක් බුදුන් දහම් සඟුන් කියන රත්නත්‍රයේහි ගුණ දැනගෙන ප්‍රසාදයටපත් වෙලා ඒ අනුව කටයුතු කරනවා නම් ඒ මනුස්සයාගේ මනසෙහි දැඩි විදිහට සරාගී සංකල්පනා නැවත නැවත ඇති වෙලා තහවුරු වෙන්න ඉඩක් නැහැ. ඒ මොකද මනසේ විටින් විටේ රාගය, තෘෂ්ණාව පහළ වුණා වුණත් බුදු ගුණ සිහි කරනකොට, දහම් ගුණ සිහි කරනකොට, සංඝ ගුණ සිහි කරනකොට, සද්ධාව මතු කරගන්නකොට අර කෙලෙස් ධර්ම යටපත් වෙලා යනවා. පෙනතුන් අහලා ඇති අර මහා සමය සූත්‍රයේ කියවෙන්නේ කපිල වස්තුවේ මහා වනයේ තථාගතයන් වහන්සේ රහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන ඉන්න තැනට දස දහසක් සක්වලින් දෙව් බඹුන් පැමිණිලා රැස් වුණා. මේක දැක්ක මාරයා. මාරයා දැකලා තමන්ගේ මහා සේනාවත් එක්කලා ඇවිදින් වට කරපියව් අල්ලපියව් එකෙකුටවත් යන්න දෙන්න එපා, සියලු දෙනා රාගයෙන් ద్వේෂයෙන් බැඳපියව් කියලා මාරයා මහා හඬ තලාගෙන තමන්ගේ සේනාවත් එක්ක. මොකද ඒවෙන් තමයි ඒගොල්ලෝ බන්ධනය කරන්නේ. රාගයෙන් මිනිස්සු බඳිනවා, ద్వේෂයෙන් මිනිස්සු බඳිනවා. එතකොට අපිව මාරයාට අල්ලන්න බෑ. අල්ලගන්න අතක් නොතිබුණොත් අපි අල්ලගන්න අත තමයි අපේ කෙලස් ධර්ම. අපේ කෙලස් ධර්ම මතුනොත් තමයි මාරයාට පුළුවන් වෙන්නේ ඒවෙන් අඹරෝල අර කෙස් කෙටියෙන් අල්ලලා ගන්න වගේ ඇදලා ගන්න පුළුවන්, අරගෙන පොළවේ ගහන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට දැන් මාරයා තමන්ගේ පිරිසත් එක්කලා ආවා. ඒත ගන්නත බන්ධත රාගේත රාගේන බද්ද මත්තු සමන්තා පරිවාරේත මාවෝ මුංචිත්ත කෝචිනං, එක්කිනෙකුටවත් යන්න දෙන්න එපා, රාගයෙන් බැඳපල්ලා සියලු දෙනාම කියලා මහා සේනාවක් එක්කලා ඇවිදින් කඩාපැන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා, මාරයා පැමිණෙනවා සිහියලවාගෙන දහම සිහි කරන්න. ඒ සියලු දෙනා තථාගතයන් වහන්සේ සිහි කරනවා, උන්වහන්සේගේ දහම සිහි කරනවා, ආර්ය මහා සංඝයා සිහි කරනවා. ඒ සද්ධාව මතු වෙනකොට ඔවුන්ගේ මනසේ කාමච්ඡන්දය අවදි වෙන්නේ නැහැ, රාගය මතු වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැති නිසා මාරයා කොච්චර හඬ තැළුවත් එක්කෙනෙක්වත් මනස විකාර කරන්නට බැරි වුණා, විකෘති කරන්නට බැරි වුණා, අල්ල ගන්නට බැරි වුණා. අවසානයේ මහා වර්ෂාවක් වැහැලා නිවි ගියා වගේ, එහෙම නැත්නම් පෑවුවා වගේ මහා සද්දෙට කෑකෝ ගහලා පරාජයටපත් වෙලා මාරයා තමන්ගේ පිරිසත් එක්කලා පලා ගියා කියලා සඳහන්. එහෙනම් කාමච්ඡන්ද නීවරණය මඩින්නට සද්ධාව නැමැති මේ බල ධර්මයේ මේ ඉන්ද්‍රිය ධර්මයේ අපට මහෝපකාරී වෙනවා. යම් මනසක සද්ධාව අවදි වෙනවා නම් එබඳු මනසෙහි කාමච්ඡන්දේ නැමැති නීවරණ ධර්මය දුරු කරන්නට ඒ උදව්වක් වෙනවා. කාමච්ඡන්දේ දුරු කරන්න තව බොහෝ ක්‍රම තියෙනවා. අපි මේ ධර්ම දේශනාවේදී මේ කාරණේදී අපි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම ගැන සහ නීවරණ ධර්ම ගැන. නිසා මෙතනදී අපට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් මේ කාමච්ඡන්දේ දුරු කරන්නට සද්ධා ඉන්ද්‍රිය, එහෙම නැත්නම් සද්ධා බලය අපට විශේෂයෙන් මහෝපකාරී වෙනවා. ඊළඟට ව්‍යාපාදේ දුරු කරන්නට අපට වීරිය උදව් වෙනවා. ව්‍යාපාදේ කියලා කියන්නේ ගැටීම. එතකොට ඒ ගැටුම්කාරී භවෙන් Tamange මනස රත් වෙනකොට, කුපිත වෙනකොට, කැළඹෙනකොට ඇයි මම මේ විදිහට මගේ මනස විනාශ කරගන්නේ? මම කොහොමවත් මගේ මනසේ මේ ද්වේෂය පවතින්නට ඉඩ දෙන්නේ නැහැ. මම මේක ඉවත් කරනවා කියලා දැඩි වීරයෙන් යුක්තව මනස තුල අර පහළ වෙච්ච මනෝභාවය බැහැර කරන්නට කටයුතු කළ යුතුයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති. ආර්ය ශ්‍රාවකයා කොහොමද කටයුතු කරන්නේ? නොයවසන්නට ඕන තැන නොයවසනවා. ඒ කියන්නේ අපි ඉවසන්න ඕන තැනුත් තියෙනවා, ඉවසන්න නැතු වෙන්නට ඕන තැනුත් තියෙනවා. ඉවසන්න ඕන මොනවද? අපි අකමැති දේවල් සිද්ධ වෙන තැන ඉවසන්නට ඕන. නොයවසන්නට ඕන මොනවද?
ඒ අකමැති දේ නිසා මනසේ පහළ වෙන කෙලස් ධර්ම ඉවසන්න හොඳ නැහැ. කෙලස් ධර්ම ඉවසනවා කියන්නේ කෙලස් ධර්ම තියෙන්න ආරෙනවා කියන එකයි. එහෙනම් කෙලස් ධර්ම ඉවසන්න හොඳ නැහැ. ඒවා පුළුවන් තරම් ඉක්මනින් නොඉවසා බැහැර කරන්නට ඕනේ. ඒකෙන් කියන්නේ මේ කලබල වෙනවා කියන එක නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ ඒවා තියෙන්න ඉඩ ආරෙන්න එපා. අර අකමැති ආරම්භන ඒවා තිබුණාට කමක් නැහැ. ඒවා අපේ ඇඟට පනින්නේ නැහැ. අපි අකමැති දේවල් නොඑක කනට ඇහෙන දේවල්, ඇහැට පේන දේවල් ඒ ඔහි තිබුණා කියලා ඒවා අපේ ඇඟට පනින්නේ නැහැ. හැබැයි අපට හානි කරන්නේ මොනවද? ඒවා නිසා නුරුස්නා බවක්, ගැටුමක්, ව්‍යාපාදයක්, ද්වේෂයක් ඇති වුණොත් අපේ මනස ඇතුලේ මතුවෙන අන්නේ මනෝභාවය තමයි අපිව විනාශ කරන්නේ. ඒක නම් තියාගන්න එක එච්චර හොඳ නැහැ. අර පිටින් තියෙන එක නම් අපට හානි කරන්නේ නැහැ. අනිත් මිනිහා වැරද්දක් කළා කියලා, ඒ මිනිහා මොකක් හරි කිව්වා කියලා, ඒක නම් අපේ කන හරගෙන ඇතුළට යන්නේ නැහැ. හැබැයි ඒ නිසා ගැටුමක් ඇති වුණොත්, මනසේ අප්‍රසන්න බවක් ඇති වුණොත්, ව්‍යාපාදයක් ඇති වුණොත්, ඒක නම් මනස හරගෙන පතුලටම යනවා. ඒක මෙලවත් නසනවා, පරලවත් නසනවා, විමුක්ති මගත් නසනවා, මනස සම්පූර්ණයෙන්ම අඳුරු කරනවා. ඒකෙන් කෙලස් ඇති කරනවා, කිලුට ඇති කරනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා, ඒවා නම් ඉවසන්න එපා. ඒව දුරු කරන්න ඕනේ. හැබැයි අර බාහිර දේවල් ඒවා ඉවසුවට කමක් නැහැ. ඒවා ගැන එච්චර ගැටලුවක් නැහැ. ඒ නිසා උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරති. උපදින උපදින අකුසල පාප ධර්මය දැනගෙන දුරු කරන්නට, බැහැර කරන්නට, ඉවත් කරන්නට වීරයෙන් කටයුතු කරනවා. අන්න වීරය අවදි වෙන තැන ඒ තැනත්තාගේ ව්‍යාපාදය හෙවත් ව්‍යාපාද නීවරණය ගැටීම මනසින් දුරු වෙලා. ඊළඟට තීන මිද්දේ කියලා කියන්නේ හැකිලෙන බව. හැකිලෙන මනස අවදි කරන්නට සම්මා සති සිහිය උපදවා ගන්න. මටත් එක්තරා කාලයක් හරි ගැටලුවක් තිබුණා. මේ භාවනා කරනකොට නිදිමත එනවා කිව්වහම ගුරුවරු උපදෙස් දෙන්නෙම සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටුවා ගන්න. ඉතින් සිහිය පිහිටුවා ගත්තාම කොහොමද නිදිමත නැති වෙන්නේ? මටත් කාලයක් මේක හරි ගැටලුවක් තිබුණා. කොහොමද මේක වෙන්නේ? පෙනතුනේ සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ අරමුණ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරනවා. එතකොට මනසට ක්‍රියාත්මක වෙන්නට සුදුසු ඉලක්කයක් තියෙනවා. ඒක කාමච්ඡන්දය හරහවත්, ව්‍යාපාදය හරහවත් කරන්නට සුදුසුයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ. දැන් අපිට තේරෙනවානේ මනස බොහෝම අලසින් තියෙනකොට අපි හොඳ ප්‍රියමනාප දෙයක් රූපවාහිනී යනවා කියලා දැක්ක ගම අපිට නිදිමත නැතුව යනවා. හොඳ සින්දුවක් ඇහෙනකොට නිදිමත නැතු වෙනවා. සින්දුව හැමෙන් නාට්‍ය බලමින් විකාර බලමින් ඉන්නවනම් එළි වෙනකන් වුණත් අපිට කිසි තීන මිද්දයක් නැහැ. දැන් මොකද මේ වෙන්නේ? අර අපි කැමති අරමුණට අවධානය යොමු වෙනවා. ඔය කාමච්ඡන්දෙන් ව්‍යාපාදෙන් සිද්ධ වෙනවා වගේ අකුසලයකුත් සිදු නොවි අපට මනසේ උදාසීන බව දුරු කරන්නට තියෙන හොඳම ක්‍රමය තමයි, නිවැරදිම ක්‍රමය තමයි යහපත් අරමුණක් කෙරෙහි අවදිමත් බව ඇති කර ගැනීම. පූර්ණ අවධානය යොමු කිරීම. එතකොට අපිට වෙන දෙයක් නැතිනම් අපේ මනස ගැන මොකද මනසට වෙන්නේ කියලා හොඳට අවධානය යොමු කරගෙන බලන්න. එතකොට ආස්වාස ප්‍රස්වාසය ගැන හොඳට අවධානය යොමු කරගෙන බලන්න. Tamange ගතට දැනෙන වේදනාවන් ගැන හොඳට අවධානය යොමු කරගෙන බලන්න. Tamanට බාහිරින් ඇහෙන දේ ගැන, දැනෙන දේ ගැන, Tamange හිතට දැනෙන දේ ගැන මේ මොකක් හරි චිත්තානුපස්සනා, කායානුපස්සනා, වේදනානුපස්සනා මොකක් වුණත් කමක් නැහැ. ඒවා ගැන පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් නම් අර ඈලි මෑලි උදාසීන ගති දුර වෙලා අපිට ලොකු ප්‍රබෝධයක් මනසට ඇති වෙනවා. එහෙමනම් යම් මනසක සිහිය අවදි වෙනවා නම් අන්නේ මනසේ තීන මිද්දේහවත් අලස භාවය දුර වෙනවා. සිහිය අවදි වෙනකොට තීන මිද්දේ නිදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ වික්ෂිප්ත භාවය. උද්දච්ච කියලා කියනවා සැලෙන බව. කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවෙන බව. අයියෝ මට අහවල් එක කරගන්න බැරි වුණා, මේක කරගන්න බැරි වුණා, අපරාධ මම මේ දේ මෙහෙම කළානේ කියලා නොකල හොඳ ගැනත්, කළ නරක ගැනත් හිත හිතා තැවෙනවා. තැවෙන්න තැවෙන්න වික්ෂිප්ත වෙනවා මනස. එහෙනම් මනස වික්ෂිප්ත වීම වළක්වන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත ඒකාග්‍රතාවය. ඒ වෙලාවට ඒක ගැන මාපහු ගැඹුරට ගැඹුරට හාර හාර යන්න එපා. දැන් සමහරු හදන්නේ මනස වික්ෂිප්ත වෙනකොට මේක හොයලා බලලා කොහොම හරි මනස එකලාසයක් කරගන්න ඕන, මේක ඉවරයක් කරලා දාන්න ඕන, හිතලා හිතලා රෑදවල් හරි හිතලා, එහෙම තමයි උත්සාහ කරන්නේ. අපො මේක නම් මහ වදයක්, මේක ඉවරයක් කරන්න ඕන, ඔක්කොම තොරතුරු ටික හොයාගෙන කියලා හොයනවා. අන්තිමට හේව්වෙන් පස්සේ තවත් වික්ෂිප්ත වෙනවා. එනිසා සමහර දේවල් අපිට තියෙනවා මනස වික්ෂිප්ත කරන, පසුතැවීම ඇති කරන දේවල් තියෙනවා. එහෙම හොයලා බලලා නිමක් කරන්න පුළුවන් කමක් නැහැ.
එබඳු අවස්ථාවල සුදුසු අරමුණකට අවධානය යොමු කරලා මානසික සංහිඳියාව ඇති කරගන්න. ආශ්වාස ප්‍රශ්වාසය ගැන අවධානය යොමු කරන්න වෙන මොකවත් ඕනේ නැහැ. හුඟක් මනස කැළඹිලා හෘදය කම්පණය වෙනකොට, ගත සිත දෙකම බොහොම වික්ෂිප්ත වෙලා තියෙනකොට, මනස කය දෙකම සංසුන් කරන්න ඉතාම සුදුසු ක්‍රමයක් තමයි ඍජුවම ආශ්වාස ප්‍රශ්වාසය ගැන හරියට අවධානය යොමු කරන්න. ඇස් දෙකෙන් යමෙක් දිහා බලා ඉන්නවා වගේ ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලා ඉන්නට උනන්දු වෙන්න. එහෙම කරනකොට වික්ෂිප්ත බව දුරු වෙනවා, කායික ඒ කම්පනයත් සමනය වෙලා යනවා, මනසත් සංහිඳෙනවා, පුදුමාකාර ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මේක නැවත නැවත පුහුණු කළොත් චිත්ත සමාධිය ඇති කරගන්න එයම අපට සුදුසු භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්න පුළුවන්. ඊළඟට පස්වෙනි එක තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. බුදුහාමුදුරුව ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, ප්‍රතිපදාව ගැන, පෙර භවය ගැන, මතු භවය ගැන, නිවන ගැන, මේවා ගැන ඇති වෙන සැක සංකා. සැක සංකා දුරු වෙන්නේ කුමකින්ද? ප්‍රඥාව. ප්‍රඥාව තිබුණොත් තමයි ඒ සැක සංකා දුරු කරන්න පුළුවන් වෙන්නේ. මේ කාරණේ මෙහෙමයි. ප්‍රඥාව කියන්නේ මොකද්ද? හේතුව ඵලය, කුසලය අකුසලය, හොඳ නරක, ත්‍රිලක්ෂණ, මේවා විනිවිද දකින්නට පුළුවන් මානසික ආලෝකයටයි ප්‍රඥාව කියන්නේ. අර මා කියවනේ ආලෝකයේ තියෙන තැන අඳුර දුර වෙලා මනවින් පෙනෙනවා. ආලෝකේ නැති වෙච්ච ගමම අන්ධකාරයෙන් සියල්ල වසාගෙන කිලිටි වෙනවා. ඒ නිසා ප්‍රඥාව ඇති තැන විචිකිච්ඡා කරන්න, සැක කරන්න දෙයක් නැහැ. දැන් අඳුර තියෙනවා නන්නේ, මෙතන හොල්මනක්ද, සතෙක්ද, මිනිහෙක්ද, සර්පෙද්ද, වලක්ද, ගහක්ද, මොකක්ද අපට පේන්නේ නැහැ. එතකොට සැක හිතෙනවා. හැබැයි හොඳට පැහැදිලිව ආලෝකය තියෙන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලිව පේනවා. 아무තෙන් ආය සැක කර කර ඉන්න දෙයක් නැහැ. ඉතින් සබුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව අවදි වෙන තැන සැක සංකා දුර වෙලා යනවා. හැබැයි සැක සංකා උදා වෙන්නේ කොතනද? ප්‍රඥාව දුර වෙච්ච තැන. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවට පිළිතුරු දෙනවා. දේවතාවෙනි, පස් දිනක් නිදනකොට පස් දිනක් අවදි වෙනවා. පස් දිනක් අවදි වෙනකොට පස් දිනක් නිදනවා. ඒ කවුරුද? මේ ඉන්ද්‍රිය ධර්ම පහ අවදි වෙනකොට බල ධර්ම පහ දුර වෙලා යනවා. ආලෝකයේ ඇති තන අඳුර දුර වෙනවා වගේ. හැබැයි යම් තැනක මේ නීවරණ ධර්ම පහ මතු වෙනවා නම් එතනදී මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දුර වෙලා යනවා. අඳුර එන තැන ආලෝකය යටපත් වෙනවා වගේ. ආලෝකය එන තැන අඳුර යටපත් වෙනවා වගේ. ඒ සියල්ල යට කරන්නට මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට පුළුවන්. ඒ වගේම දේවතාවෙනි, මේ නීවරණ ධර්ම නිසා මිනිස් මනස කෙලසනවා, නිවන් මඟ අහුරනවා. යම් කෙනෙකුගේ సంతානේ මේ කියන ලද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අවදි කරන්න පුළුවන් නම් එයින් තමා සත්‍යයට පාරිශුද්ධිය ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන දෛනික ජීවිතයේ තුලත් කොහොමද මේ නීවරණ ධර්ම හඳුනාගෙන ඒවා යටපත් කරන්න මේ බල ධර්ම අවදි කරගන්නේ කියලා සිහි කල්පනාවෙන් පුහුණු වෙන හැටියට හැම දිනාටමත් මෙත් සිතින් සිහිපත් කරනවා. එසේ යම් කිසි කෙනෙකුට පුහුණු කරන්නට පුළුවන් නම් එය මනසේ කෙලස් රජස් දුරු කරලා විමුක්තිය සලසා ගන්නට, පාරිශුද්ධත්වයට පැමිණෙන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මනස වඩවන්නට අපට මේ ජීවිතේම උපනිශ්‍රය වෙනවා. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා.